ඔබලිවාද පිටිය සමග සජීව සම්බන්ධ වෙන්නේ. විමල් විරමාංශ මන්ත්‍රීතුමා අපි බොහෝ දේවල් කතා කළා. නමුත් දැන් මේ වගකීම බාරගන්නේ කවුද කියන ප්‍රශ්නේදී අපි දකිනවා ආරක්ෂක ලේකම්තුමා කරන ප්‍රකාශයක් විදේශ මාධ්‍යයකට. මේ කඩදරන ඔස්සේ විකාශය වුණා, විශේෂයෙන් මේ රටේ විදේශිකයන්ට ආරක්ෂාව සැපීමේ සිට මේ තොරතුරු නොදැනීම සම්බන්ධ මම හිතන ඔබතුමා දකින්නට ඇති මේ ප්‍රකාශය හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කරන ප්‍රකාශය. ඉතින් මේක මහත් ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය අතිශය තකතිරු ප්‍රකාශයක්. මම දන්නේ ඉතින් දණ්ඩ නීති සංග්‍රහය අනුව මට මතක නැහැ 200 ගානක් 292 හරි කී හරි වගන්තියක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ආරක්ෂක ලේකම් නම් මට මේ රටේ රටවැසියෝ මරන්න නියමිතයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා නම් මම ඒක වළක්වන්න කිසියම් පියවරක් නොගත්තා නම් ඒ කියන්නේ මම මේ ඝාතන වලට අනුබල දීලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒක වරදක්. එතකොට ආරක්ෂක ලේකම්ට මේ තොරතුරු ආවම මං හිතුවේ නෑ එච්චර දෙයක් වෙයි කියලා කැටපෝලකින් ඇවිල්ලා ගහලයි කියලා මං හිතුවේ මේ එච්චර දෙයක් හිතුවේ නෑ කියලා එයා බොහොම සැහැල්ලුවෙන් කියනවනම් ඊළඟට සංචාරක හෝටල් වල ආරක්ෂාව ඒක ඉතින් ඒගොල්ලෝගේ සිකියුරිටි එක කරන්න ඕනේ මේ අපිට ඒක අදාළ නෑ කියලා කියනවනම් ඒක ජාත්‍යන්තර මාධ්‍ය යනවනම් මේ ඒ කියන්නේ අර ප්‍රහාරයෙන් වෙච්ච හානියට සමාන නොවුනත් ඊට ආසන්න හානියක් ඒ ප්‍රකාශයනොත් වෙනවා. ඔහුට කිසිම අයිතියක් නෑ ඒ විදිහට කියන්න. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. සිම්පල් දෙයක් වෙයි කියලා හිතුවේ. සිම්පල් දෙයක් හරි වෙන්න දෙන්න බෑ. සිම්පල් එයා සිම්පල් කියලා හිතන්නේ මොකද්ද? ඒ දේවත් වෙන්න දෙන්න බෑ. ඒ දේ වෙන්න දීලා තමන්ගේ රාජකාරීමේ වගකීම අතහැරීම ඒ මහා අපරාධයට අනුබල දීම. ඒක සිදු වෙන්න ඉඩ හැරීම. ඉතින් ඒ වගේ තකතිරු නිලධාරින් එක මේ රටේ ජාතික ආරක්ෂාව සකස් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ඊට වඩා මේ සුපිරි වැඩක්. පොලිස් ප්‍රතිවරයෙක් දාගත්තා ඒ ආරක්ෂක ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි මේ පොලිස්පතිව තීරුවේ වැඩි ඡන්දෙන්. ඒ පොලිස්පති පොලිසිය රාජකාරිය ඇරෙන්න සිල් ගන්න ඒවා භාවනා කරන ඒවා ඔක්කොම කරනවා. සින්දුත් කියන ඒවාත් කරනවා. ඉතින් ඒ පොලිස්පතිට මම දන්නවා මේ රාස් පොලිසිය අය දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් අර විල්පත් මොකද මේ පුත්තල මේ වනාත විල්ලු ඉඩමේ ඒ පරීක්ෂණය කරන්න බාර දුන්නා CID එකේ එක්තරා මට්ටමක නිලධාරි කණ්ඩායමකට. ඒ නිලධාරීන් ඒ පරීක්ෂණය කරලා වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව දුන්නේ ඔය ශානි අබේරත්නට ඒ ප්‍රධානීන්ට නේ ශානි අපේ. ඔව් එයාට දුන්නේ. ඒ වාර්තාව කොහෙද තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒ වාර්තාව උඩට ආවද කියලා හොයලා බලන්න. ඒ වාර්තාවට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ වනාත විල්ලුව ඉඩම සම්බන්ධ සියලු ඒ විස්තරයි ඒකට බැඳිච්ච ත්‍රස්ත ක්‍රියාකාරීත්වය ඒ ඔක්කොම ඉතාම පැහැදිලිව සකස් කරපු වාර්තාව. ඒක උඩට ගියේ නැහැ. මං හිතන්නේ ඒක පොලිස්පතිට ගියෙත් නැහැ. ඒක උඩට යව්වේ නෑ එක්තරා ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් දේශපාලඥයෙක් නෙවෙයි සිංහල දේශපාලඥයෙක්ගේ උපදෙස් මත මේ අය මේක උඩට යවන එක නැවැත්තුවා. ඒ වාර්තාව ඇත්තටම ඒ වෙලාවේ අවශ්‍ය පරිදි උඩට ගියා නම් මේ තත්ත්වය මේ විශේෂ සිදුවීම බලක්වා ගත හැකිවත් තිබුණා. ඉතින් මෙතන තියෙන හරි කියන්නේ එන්නේ විමල් මට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් ඒක නවත්තන්න හදන්නේ මොකටද? ඒක දැන් ඔයා කියනවනේ දැන් ඉස්සර දැන් මුස්ලිම් දේශපාලන කෙනෙක් දැන් මුතුම කියන්නේ සිංහල දේශපාලන. ඔව් මේමයි. ඒ සිංහල දේශපාලඥය මුස්ලිම් ඡන්ද ගැන ඉතාලම වැඩියෙන් හිතන කෙනෙක් එක්සත් ජාතික පක්ෂය. ඕකේ. එක්සත් ජාතික පක්ෂය. හරි. එතකොට ඔහුට මේ වார்த்தාව දෙනවා ඔහු මේ ශානි අභිසේකරනේ. ඔව් ශානි අභිසේකර. ඒගොල්ලොත් එක්ක බොහොම හිතවත්. එතකොට ඔහුට මේ අර දැන් පහළ නිලධාරියන්ගේ නෙමෙයි ඉහළ නිලධාරියට මේ වார்த்தාව එන්නේ. ඒකේ ඒ ටු රිසෙප්ට් තියෙනවා. ඒ වார்த்தාව දුන්නම ඔය කියන දේශපාලඥය ඔහුගේ මිත්‍රයෙකුට මුස්ලිම් මිත්‍රයෙකුට මේ වார்த்தාව පෙන්වනවා. ඒ මුස්ලිම් මිත්‍රයාගේ නම මොහමඩ් අමින්. මොහමඩ් අමින්ගේ යාළු දේශපාලඥය කවුද කියලා හොයලා බලන්නකෝ. ඒ මොහමඩ් අමින් ඒ දේශපාලඥයන්ට කියනවා මේක සර් උතුණින් එහාට යවන්න එපා මේක ලෙඩක් කියලා. ඒ අනුව ඒ උපදෙස් අනුව මේ වார்த்தාව යන්නේ. මම මේක වගකීමෙන් කියන්නේ ඒක හොයලා බලන්න පුළුවන්. ඒක ඇත්තට මම දන්නේ නැහැ. අනිත් එක මෙමල් මන් මේ මට බාධා කරේ නැහැ. මට බාධාක් නෙයි. තමයි වෙන මට. ආනි අබේසේ කරන්නේ. ඒ නිසා මම අනිත් එක ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඔෆිසර් කෙනෙක් මුළු රටම දන්නවා. ඒ කියන්නේ මම මේකයි කියන්නේ වෙන මොකට නෙවෙයි. අනිත් එක තමුණාංශ අපි තේරුම් ගන්න ඕනේ. දැන් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කිව්වා එතුමගේ තාත්තා යාට කිව්වා යන්න එපා පල්ලියේ. ඉඳ මං ගියේ නැහැ කියලා. ඔබ දන්නවා පාස්කු විරිදනේ. ඒකට සාමාන්‍යයෙන් රජයේ උත්සවයක් වගේ ගන්න එකක් නේ. රජයේ කවුරු හරි ප්‍රධානියෙක් යනවා ප්‍රධාන උත්සවයකට. ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඒ උත්සවයට ගියේ නැහැ. එතකොට හරින් ප්‍රනාන්දු තාත්තා ඉන්නේ ලෙඩ ඇඳි.
මම මේ අපහසයක් කරන්න අදහසින් කියනව නෙවෙයි හරින්ගේ තාත්තා කරන්නේ සල්ලි පොලියට දෙනවා එක ව්‍යාපාරයක්. එතකොට ඒකෙදි ඔය සමහර පොලිය ගිවන්න නැති වුනාම CID කෙනෙක් නිලධාරින් ලව්වා කෝල් එකක් එහෙම දම්ම ගන්න පොඩි උදව් ටිකක් කරගන්න. ඒ නිසා CID නිලධාරින් එක තියෙන සම්බන්ධතාව තියෙනවා. එතකොට මේ සම්බන්ධතාව ඔබතුමා මේ වගකීම බාර මේ වගකීම බාර ගන්නවා. ඕක හැම වෙලෙම කියන්න එපා. ඕක එහෙම හැම වෙලෙම කිව්වම නෑ ඔබතුමා උත්තර දෙන්න බෑනේ දැන් මේම කිව්වන් පස්සේ මේක හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් මේක ප්‍රතික්ෂේප කරන එකක් නෑ. මේක අපමානයක් නෙවෙයි. ඒක කවුරුත් දන්න දෙයක්. එතකොට ඒ CID කේ නිලධාරියෙක් තමයි හරින් ප්‍රනාන්දු මහත්මයාගේ තාත්තට කියන්නේ. එතකොට ඒ අනුව තමයි හරින් ප්‍රනාන්දු මහත්තයා නොගින් ඉන්නේ. එතකොට දැන් අපේ කවුද මනෝගණේෂන් ඇමතිතුමා කියනවා සතියකට කලින් දවස් 7කට කලින් එයා දන්නවා කියලා. එතකොට මේ මෙහෙම දැනගෙන තිබිලා ආරක්ෂක ලේකම් දන්නවා නම් පොලිස්පති දන්නවා නම් ඇමතිවරු සමහරු දන්නවා නම් මේක මෙහෙම වෙන්න ඉඩ හැරිය ඇයි? මේකට වග කියන්න ඕන කවුද? මේ මේ එක 30 අවුරුදු යුද්ධෙදිවත් එක දවසක මෙච්චර ප්‍රමාණයක් මැරුනේ නැහැ. එක දවසක මෙච්චර ප්‍රහාර ප්‍රමාණයක් සිද්ධ වුණේ නැහැ. එක දවසකදී මුළු මහත් රටක් ජාතියක් සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මඩකලපුවේ පුපුරනකොට දෙමළ මිනිහා කම්පණේ වුණා. මීගමුවේ පුපුරනකොට සිංහල කතෝලිකයා සිංහල මිනිහා කලබල වුණා. ඒතර මුස්ලිම් ජනතාව වේදනාවට පත් වුණා. මේ ඔක්කොටම මේ හිරිවැටිල්ල සිද්ධ වුණේ මේ මේතරදී. මේ තරම් බරපතල දෙයක් සිද්ධ වෙලත් තාම මේකේ වගකීම ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා දැන් ඒ අතර මම මෙතුමා කිව්වා මේ අර තාත්තා ගැන කතාවක්. ඒ කියන්නේ බුදු පිළිම ප්‍රශ්නේ. ඒ තාත්තා තමයි මේ සංවිධානයේ ප්‍රධාන දේශකයා. ඔබතුමා කියන අහිංසක තාත්තා නෙවෙයි. මම මේ වගකීමෙන් කියන්නේ කරුණාකරලා බාධා කරන්න එපා. ඒ තාත්තා තමයි මේ සංවිධානයේ ප්‍රධාන දේශකයා. එතකොට දැනටත් ඒ තාත්තා ඉන්නේ අප නැතුව රිමාන්ඩ් එකේ මාස 4ක්. හරි. එතට ගෙදර තිබිලා එක්ස්ප්ලෝසිව් හම්බ වුණා, ගොඩාක් අවි ආයුධ හම්බ වුණා. එතකොට සහීඩ්ගේ නම සහීඩ් කියන කෙනා මම මේ කියන්නේ. එතන නම් දෙකක් තියෙනවා මොහමඩ් සිද්දික් කියන් මොහමඩ් සහීඩ්. ආ. සහෝදරයෝ මෙන්න මේ සහෝදරයෝ දෙන්න තමයි මේ සිද්ධියේ ප්‍රධානම සම්බන්ධ දෙන්න. මේ දෙන්න තාමත් අල්ලුවේ නැහැ. මේ ඉන්න මංකි මම හරි හරි මේ දෙන්න තාම ඇල්ලුවේ නැහැ. හරි හරි මේ දෙන්නව අල්ල ගන්න තමයි වනාත විල්ලුවටත් ගියේ. එහෙදිත් පැන්නා. එතකොට මේ දෙන්න තාමත් මේ දෙන්නගේ නමුත් තියෙනවා මෙන්න මේ බුද්ධ්‍යංශ වාර්තාවල. මරාගෙන මැරෙන කට්ටිය හැටියට. මෙන්න මේ දෙන්නම තමයි තමුන්වංශ කතා කරලා කිව්වේ මම මේ සිද්ධියට ඕනට වඩා පැටලෙන්න කැමති නැහැ. අපිට මේක ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් ඔබතුමා මේ දිගට මේක අභියෝග කරමින්ද මේ දෙන්නව තමයි පොලිසිය හොයමින් ඉන්නකොට මාවනැල්ලේ තමුන්වංශ මහින්දනි පොලිස්පතිතුමාට කතා කරලා ඊට පස්සේ තමුන්වංශ කතා කරනවා ඒ ප්‍රදේශේ බාර DIG කෙනෙකුට ඒ කියන්නේ ASP ගාමිණී තෙන්නකොන්ට ASP ගාමිණී තෙන්නකොන්ට කතා කරනවා. මේක ඕනනම් ASP ගාමිණී තෙන්නකොන්ගෙන් ඔබට පුළුවන් හෙට හෝ අනිද්ද සුදුසු වෙලාවක අහන්න. ASP ගාමිණී තෙන්නකොන්ට කතා කරලා එතනින් අහන්නේ ඉතින් මෙතුමන් අහමු කතා කරා. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මම දැන් බා මගේ වෙලාව දෙන්න. නෑ වෙලාව දෙන්න මම මේක වෙලාව දෙන්න කතාවක් කොට නගන්නේ. කීපද කෝ? නෑ මට මේක හරියට කියා ගන්න එපේ. ඌ නිකන් අපි නිකන් දෙන්න මේ හෙට මේට බුලට් ගහලා හරියන්නේ නෑ මේක කරුණ ටික පැහැදිලි වෙන්න එපේ. එතකොට මෙතුමා කතා කරලා කියනවා මම ඒ දෙන්නව වාර දෙන්නම්. හොයලා දෙන්නම්. කියලා අර පොලිසිය එතකොට හිතනවා ආ රයිට් අසස්සාලි මැතුමා ආණ්ඩුවේ ප්‍රධාන කෙනෙක්. ඉතින් එයා බාර දෙයි. දවස් කීපයක් ගිහිල්ලා මුකුත් නැහැ ගමන මෙතුමට කතා කරනවා ASP. එතුමා කතා කරනවා. කතා කරලා අහනවා කොහොම අර බාර දෙනවා කියූප එක කුණේ නැහැ නේ කියලා. ඊට පස්සේ මෙතුමා කන්ෆරන්ස් කෝල් එකක් ගන්නවා කවුරු හරි මෞලවි කෙනෙකුට. ඒ මෞලවි කෙනත් එක්ක කතා කරනකොට පොලිසිය නිලධාරියට තේරෙනවා ඒ කියන්නේ ASP ගාමිණී දෙන්නකෝන්ට තේරෙනවා මෞලවිතුමා ප්‍රශ්න කරනවා පරීක්ෂණේ ප්‍රතිඵල ගැන හොයන්. එතකොට එයා කට් කරනවා. එතනින් පස්සේ දැන් අද වෙනකම් මේ දෙන්න හොයාගන්න බැරි වුණා. මෙතුමා තමයි මේ දෙන්නව බාර දෙන්නම් කියලා බාරගත්තේ. ඒක කරේ නැහැ. එයි එතුමා මේ බරපතල ත්‍රස්තවාදියෝ දෙන්නේ. මේ බබා වගේ දැන් මෙතන මේ සමගියේ ඕනේ අර ඒ සාමයේ ඕනේ අපි මෙහෙමයි අපි හරිංශකයි කී කියන මෙතුමා නේද ඉන්නේ. වාචාලකම කතා කරන්න එපා. දන්නේ නැහැ. ඔබතුමාගේ වෙලාවෙදි කියන්න. වාචාලකම කතා කරන්න එපා. ඔබතුමාගේ කතා කරන්න කියන ඉතිහාස අපිට තකුණා ගැන කියන්න පුළුවන්. නවත්තර දෙන්න. නවත්තර මේ වගේ බොරුතුමාගේ වගකීම මේ බොරු ප්‍රකාශ ප්‍රකාශ දැන් මෙච්චර වෙලා අවසන් කරන්න දෙන්න. මම අවසන් කරන්න. මම අහගෙන ඉන්නේ අවසන් කරන්න. මම අහගෙන ඉන්නේ. අර කියන්න ඕක කියන්න. කියන්නේ. අර කියන්න. සම්මතාරකින් අවසන් ගන්න දොර. එතකොට මම අවසන් කර තව කාලි දිනවා නෑ විනාඩි දෙකයි තියෙනවා දැන් ඒ එතකොට ඒ නිසා අනිත් එක තමයි චතුර දැන් හරණේන් ප්‍රනාන්දු මැතිතුමාට 10 වෙනි විනාඩිය කාත්තා හරි හිටියා කියන්නේ අර අහිංසක දරුපවුල් වලට කවුද හිටියේ කියන්නේ සමහර පවුලක එක දුවෙක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම මැරිලා ඒ මිනිසුන්ගේ වේදනාව බෙදා හදා ගන්න විදියක් නෑ. එතකොට මේ වෙච්ච විපත අද මාධ්‍ය සාකච්ඡා තියෙනවා එක්සත් ජාතික පක්ෂ මහත්තුරු ඇවිල්ලා hina වෙවි පාර්ලිමේන්තුවේ අද ඇවිල්ලා කතා කරනවා hina වෙවි ඒ අතරේ ශෝක දිනේ කියන විනාඩි දෙකක නිහඬ යාවකුත් තියෙනවා.
ඒත් හිනා වෙවි කතා කරනවා. අපිට හිනා වෙන්න නෙවෙයි ලැජ්ජ වෙන්න ඕන තත්වයක් මේක. අපිට බැරි වුණා නම් කලින් බුද්ධිතොරතුරු සියල්ල ලැබිලත් මේ වෙන්න ගිය විපත වළක්ව ගන්න ඒක ගැන වගකීමක් ගන්න කෙනෙක් නැත්තම් මේක ගෝලීය ත්‍රස්තවාදය කියලා බරපතල කරලා පෙන්නලා මේක ඉතින් සක්‍රියාවත් බේරගන්න බෑ ඇමරිකාවේ උදව් නැතුව කියන තැනට නම් මේක අරගෙන යන්නේ. එතෙන්ට නම් මේ රට ගෙනියන්නේ. එහෙම 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 පාලකියෝ රටකට වැඩක් නැහැ. ඒ නිසා නිකන් ආරක්ෂක ලේකම් පොලිස්පති විතරක් අයින් කළා හරියන්නේ නැහැ. ඒ දෙන්නත් අයින් කළ යුතුයි. හැබැයි ආණ්ඩුවක් හැටියට මේකේ වගකීම බාර ගන්න ඕන. ආණ්ඩුවක් හැටියට වගකීම බාරගෙන ගත්තොත් මිස මේකේ මේකේ මේ රටේ මිනිසුන්ට සාධාරණයක් හිටු වෙන්නේ නැහැ. සල්ලි දීලා මැරිච්ච මිනිසුන්ට ලක්ෂ 10ක් දෙන්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහින් කියන මම මගින් ලක්ෂයක් දෙන්නම් ඒ සල්ලි බෙදලා මේ ජීවිතවලට පණ දෙන්න බෑ. වහල හදලා දෙන්නම් පල්ලිය කිව්වට ඒ වෙච්ච මහා අධ්‍යාත්මික කඩාවැටීමට පණ දෙන්න බෑ. ඒ නිසා මේ අපරාධයට වග කියන්න ඕනේ ඔය ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයේ විතරක් නෙවෙයි. ඒ ත්‍රස්තවාදියා ප්‍රහාර එල්ල කරන බව දැනදැන නොදැනනාසේ සිටපු මේ දේශපාලන බබ්බු ටික ආණ්ඩුවේ බබ්බු ටික වග කියන්න ඕන මේ මහා අපරාධයට. එන්න ස්තුතියි අසත් සාලි මහත්තයා ඔබතුමාට එල්ල වුණේ බරපතල චෝදනාවක්. දැන් චතුර මම වේලාසෙනේ මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කෙරුවා. කරලා මං කිව්වා ඔබතුමා මේක කොයින් හරි ආගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතුමා ගාමිණි තෙන්නකෝන්ගේ නම කිව්වා. මට ඕනේ මේක දැන් එට උදේම ඔබතුමා කතා කරලා එයාගේ වොයිස් කට් එක අරගෙන මෙයාගේ කට් එකයි මගේ කට් එකයි දාලා කියන්න ඕනේ මේ ඇත්ත කතාව. මේක ත්‍රස්තවාදීන් දෙන්නව ගෙනල් දෙනවා කිව්වද නැත්නම් තාත්තව තාත්තා සරන්ඩ තාත්තා ස්ටේට්මෙන්ට් එකක් දෙන්න ඕන නම් එන්න කැමති කියලා කියව එක කිව්වද කියන එක පැහැදිලිවස ආන්න පුළුවන්. පොලිස්පතිතුමාගෙන් ආන්න පුළුවන්. ආරක්ෂක ලේකම්තුමාගෙන් ආන්න පුළුවන්. දෙන්නෙක් නෙවෙයි තුන්දෑ කියනවනේ. DIG මහත්මයාත් ඉන්නවා තෙන්නකෝන් මහත්මයාත් ඉන්නවා. ඒ කියන්නේ කවදාවත් ජීවිතයේ මගේ පොලිසියකට කතා කරලා කවවත් නිදහස් කරන්න කියලා නැති චරිතයක් මේක. ඒ කියන්නේ මේ වගේ චරිතයකට ගහන්න පුළුවන් ඕන මිනිහෙකුට. ඉතින් අපිට ඒ හොඳ වෙලාවට මේ වගේ මේ වැඩිම එළියේ තමයි මේවා ගෑගාගෙන හිටියේ. ඒකයි මේ අවස්ථාවේදී ඔබතුමා හතර දෙනෙක් එනවා කියලා මෙයා විතරක් එන්නා කියලා මං වහම එන්නම් කියලා කිව්වේ. දැන් මම දන්නවා මේ කට තියෙන පළියට ඕන මිනිහෙකුට කතා කරන්න පුළුවන්. හැබැයි ඒව හරියට ඔප්පු කරලා කතා කරන්න. දැන් මම කියන්නේ ඔප්පු කරන්න. මම මෙතුමාට කියන්නේ අභියෝග කරනවා. රයි ගාමිණි දෙන්නකොන්ට කතා කරන්න අර දෙන්නව ගෙනත් දෙනවා කිව්වද නැත්නම් තාත්තගේ ප්‍රකාශ තාත්තා කැමැත්තෙන් ඉන්නවා මේ කියන්නේ දෙන්නකොන් විතරක් නෙවෙයිනේ IGP කතා කරන්නේ පොලිසියට පොලිසියට IGP කතා කරලා කියනවා දෙන්නකොන් මාත්‍යාටයි DIGටයි තාත්තා කැමැත්තෙන් ඉන්නවා ඕන වෙලාවක ප්‍රකාශයක් ගන්න පුළුවන්. එතකොට ඔව් එතකොට මේ පියා මේ කියන ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධව දේශන පැවැත්වුවෙක් විදිහට හඳුනාගෙන තිබුණාද? ඒක පස්සේනේ කියන්නේ ඒක දැන් ඉස්සර මොකද උනේ චතුර පිළිරුව කැඩුවා. කැඩුවාම ඒක හොයාගෙන යනකොට දැන් මේ දෙගොල්ලක් නැති වුණා. නැති වුණාම තාත්තා ගමෙන් ගිහිල්ලා තාත්තා ඉදියේ ගම්පොළලු ඒ කාලේ. ඒතකොට ගම්පොළට කතා කරලා තමයි පූජකතුමාලා පල්ලිය ඔක්කොම එක්කව වෙලා කියලා දෙනවා. මේක ගමටම හොඳ නැහැ. වහම හොය ඉදිරිපත් වෙනවා. ඒතකොට මෙයාත් එතකොට ඉඳලා තියෙන තවත් සංවිධානයක. මෙයාගේ අර මේ එක්ස්ට්‍රීම් මූමෙන්ට් එක බලාගෙන ඉඳලා ඒ සංවිධානය මෙයා වයින් කරලා. අර තවි ජමාත් එක වගේ ඒ තවත් කණ්ඩායමක ඉඳලා මෙයාව අයින් කරලා තියෙනවා. මෙයාගේ මේ 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 පුහුණු වීම සහ මෙයාගේ කතා ශෛලිය හොඳ නැහැ කියලා මෙයාව මාතක. එතකොට මෙතුමා පූජකතුමාට කතා කරලා කියනවා මට ඕනේ ඕනෙලා ප්‍රකාශයක් දෙන්න. එතකොට තාත්තා කියලා තියෙනවා පූජකතුමාට මගේ ප්‍රකාශය අරගෙන තියෙනවා ආපහු ප්‍රකාශයක් ඕන මම දෙන්නම් කියලා. එතකොට මේක තමයි මෙතුමා අල්ලගෙන කියන්නේ අර දෙන්නව නිදාස් පුළුවන් ද පොලිසියද පිළිරුව කඩපු දෙන්නව නිදාස් කරන්න. එහෙමනම් ගාමිණි තෙලකෝන් මත ලොකු වරදක් කරනවා එතන. එතකොට එතුමා පොලිස්පතිතුමාට කතා කරලා කියන්න ඕනේ ඔබතුමා මේ අසත් සාලි මහත්මයා කතා කරුවා ආරක්ෂක ලේකම්තුමා කතා කරුවා පිළිරුව කඩපු දෙන්නව නිදාස් කරන්න කියලා අහනවද නැද්ද චතුර? ඒ නිසා මට ඕනේ ඔබතුමා ප්‍රශ්නයක් නැහැ ඔබතුමා කෙලින්ම ඒට ගාමිණි තෙන්නකෝන් මහත්මයාගේ වොයිස් කට් එක අරගෙන දහලා මේ රටේ ජනතාවට කියන්න ඕනේ මෙතුමා කියන එක හරිද නැත්නම් මම කියන එක හරිද කියන එක. ඒ කියන්නේ ඒ වගේ තත්වයක්. එතකොට දැන් අපි ගෙදරකට ළමයෙක් ගෙනලා දාලා මරුවේ නැහැ නේ. එසා ඒ ඒ නඩුව වලට මොකද වුනේ කියලා අපි ඇහුවෙත් නැහැ. හරි අපි ආන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ. ඒවා මරපු විදිය ඒගොල්ලෝ විතරයි දන්නේ කොහමද ගෙනාවේ කොහමද මැරුවේ කියලා කොහමද මංකොල්ල ගෑවේ කොහමද හොරකම් ගෙරුවේ කොහමද උසාවි ගානේ දැන් යන්නේ කියන එක ඒගොල්ලෝ විතරයි දන්නේ. අපි දන්නේ නැහැ. අපි කියන්නේ ඕක නෙවෙයි. අපි පිරිසිදු චරිතයක්. දැන් මේගොල්ලන්ගේ ආණ්ඩුවෙන් මම අතර උඩ ගත්තනේ මොන කේල්මලත් කරන්න පුළුවන් උනේ. හා දවස් 90ක ඩීව එකක් ගාලා දැම්මා. ඊට පස්සේ මේ සාලිවල තමයි යව්වේ. ඊට පස්සේ මොකද සාලි ඇවිල්ලා මට කිව්වේ සාලි ඇවිල්ලා මගේ නීතිඥතුමා හම්බෙලා කිව්වේ මිලියන 500ක් දෙන්නම් කටවාගෙන ඉන්න නැත්නම් රට යන්න.
රටේ යන්න බුද්ධි නිරදා වගකීමත් එක කියන්නේ මම ගන්න එපා නිකන් මම කියන්නේ වගකීමක් සාලිව මම කියන්නේ මගේ ඉස්පිරිතාලට රෑ එකට ආවේ මාව ඩියෝ ගාලා මගේ ගෙදර කාටවත් බලන්න බැරුව මාව තියලා එනකොට සාලේ විතරයි මාව බලන්න ආවේ මගේ නීතිඥතුමත් එක රෑ එකට ඇවිල්ලා මොකද කිව්වේ ඕනේ නම් ඉන්නවා නම් මිලියන 300ක් තියාගන්න මිලියන 200ක් මැතිවරණයට වීදන් මේ සල්ලි වලට වාල් වෙන්නේ අසත් සාලිලා මේ සල්ලි වලට වාල් වෙන මෙතුමා වගේ මෙතුමා වගේ සල්ලි වලට නම් ඕන දෙයක් කරයි මිනිත් මරයි කවුද ඒතර දෙන්න හැදුවේ දැන් මම දෙන්නේ කාගේ සල්ලි ආන් ඉතින් එහෙමනේ දුන්නේ මිනිස්සු ඒ කාලේ ගත්තේ ඕමනේ ඉතින් ඇයි මම මොනා කෙරුවටද මං ත්‍රස්තවාදියෙක්ද ත්‍රස්තවාදී අනුබල දීපියෙක්ද නෑ මේ රටේ අවංග වෙන ඊට පස්සේ මොකද අතර අතන වලගෙන 13 දිනක් ගියා යවුවා කොළඹ නගර සභාව ඇතුළේ අසත් ගැන හොයන්න කියලා නියෝජන නගරපති මොනා කිය අන්තිම හොයලා මාස 6ක් තිස්සේ මොකුත් හම්බුන්නේ නැම අපේ නිලධාරින්ට කියලා තිබුණා බුද්ධයන්සින් ඔහා ස්ටේට්මන්ට් එකක් දෙන්න ඔයාට බල කරලා මේක කරන්න කියලා ඒගොල්ලන් කියන්නේ නෑ අපිට කරලා දෙන ඔක්කොම හොදේ අපි අද මොබයිල් ෆෝන් එකේ කතා කරන එතුමා දුන්නේ එක කියලා කිව්වා ඉතින් ඒකත් කරගන්න බැරි නෝ දෙයන්ගේ පිළි වැරදි කරපු නිසා අපි නැති නිසා අපි ඉලී ඉන්නවා අපිට මෙතුමාලාට චෝදනා කරන්න බෑ චෝදනා කරන්න ඉඩකඩ දෙන්නෙත් නෑ එක මිනිහෙක් ඇඟිල්ලක් දික් කරලා අසත් වැරදි කරලා තියෙනවා කියලා කියන්න බෑ ඒ තත්ත්වයකට අපි ඒ වගේ චරිතයක් තියාගෙන ඉන්න අපිට ඕන කෙනෙකුට මූණ දෙන්න පුළුවන් ඕන විවාදයකට එන්න පුළුවන් ඔබතුමා හතර දෙනෙක් නෑ මෙයා තනියම එන්නම් ගියවම මෙතුමා කවුද මට කියලා මං ආවෙ නැතනේ මොකටද අපිට මූණ දෙන්න පුළුවන් අපි මුකුත් කරලා නැහැ ඒ නිසා අපිට කොයිවත් යන්න පුළුවන් කොයිවත් මූණ දෙන්න පුළුවන් ඒ නිසා අපි කියන්නේ මෙතනදී එයාටයි මෙයාටයි චෝදනා කරනවා නෙවෙයි හරි මේගොල්ලන්ගේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන කොහොමද යන්නේ කියලා මේ අගමැති කමත් අරගෙන මෙයා කැමිනේ ඩැමැති කමත් අරගෙන මාසයක් හිටියානේ එතකොටවත් මේවා කරන්න බැරි වුණාද මුකුත් නැහැ දැන් ජනාධිපතිතුමාට චෝදනා කරනවා ආරක්ෂක ලේකම්ට චෝදනා දැන් රිෂාඩ් බදූදින්ගේ ඒ රැසීම චතුර දැන් මේ පෙන්නන ඡායාරූපය රිෂාඩ් බදූදින් ඇවිල්ලා මේ ඡායාරූපය ගත් මේක අරගෙන ඉදින කව චතුර පොඩ ගාගන්නකෝ 2010 ගත්ත පින්තූරේ 2016 2010 ස්පයිස් එක්ස්පෝර්ටර්ස්ලා ඒ කියන්නේ කුරුඳු එක්ස්පෝර්ට් කරන කම්පැනි එක ලොකුම එක්ස්පෝර්ටර් තමයි ඉබ්‍රහීම් අජර් කියන්නේ. ඉතින් මේ මිනිස්සයා රිෂාඩ්ගේ අමාත්‍යංශයට කියලා තියෙන්නේ කුරුඳු එක්ස්පෝර්ට් කරන සියලු දෙනාත් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ අරන් කියන්නේ රිෂාඩ්. එතකොට මේකෙන් රිෂාඩ් අස්වාදයක් වෙනවද? අද කරුණාම්මන්ත් එක්ක කී දෙනෙක් ෆොටෝ අරගෙන තියෙනවද? මෙතුමාත් එක්ක කී දෙනෙක් ෆොටෝ අරගෙන තියෙනවද? එතකොට වර්ණ තස්තවාදියෙක් නේ. දැනුත් කියන්න පුළුවන්. අමුණාංශේ වර්ණ තස්තවාදියත් එක්ක තමයි ෆොටෝ අරන් තියෙන්නේ. මිනි මරපු මිනිහත් එක්ක අරගෙන තියෙන්නේ. මරණයක් අඩි අතරට උඩින් ගෙනියන්න ව්‍යාපාරිකයෙක් කියලා මං කියනවා. ඔබතුමා කුඩු ව්‍යාපාරිකයෙක් කියලා මං කියනවා. ඔබතුමාට කියන්න පුළුවන්. ඔව් ඔබතුමාටත් කියන්න පුළුවන් මම තස්තවාදියෙක්. මොකද කෙරුවේ ආණ්ඩුවක් තියාගෙන. කුඩු ව්‍යාපාරිකයෙක්. අල්ලගන්න තිබුණානේ. කුඩු ව්‍යාපාරිකයෙක් කියලා. අපිව ගෙනිච්ච වෙලාවේ කරන්න තිබුණානේ. ඉතින් අපිවත් අල්ලගන්න තිබ්බනේ. කුඩු අල්ලගෙන යන්න තමයි අමාරුයි දැන්. දැන් කුඩු මේ කුඩුකාරයෙක් එක්ක දැන් මොකද මේ රටේ දාස රාජපක්ෂාතේ ප්‍රශ්නේ මොකද්ද? චෝදනා කරන එක සිද්ධියක් වෙලා තියෙනවා මින් ඉසිරියට බෝම්බයක් පිපිරෙන්න බැරි විදිහට අපි දීපු උපදේශුත් අරගෙන අපි කියපු දේවල් බලාගෙන කටයුතු කරුවා නම් මේ රට ඉස්සරහට යන්න පුළුවන් අපි එකමුතුවෙන් ඉස්සරහට යන් අපි නිකන් ගාගෙන බෙදිලා ඉඳලා හරියන්නේ නැහැ මේකෙන් අනිත් රටවල ප්‍රොජෙක්ට් දැන් චතුර මෙච්චර ඉන්නේ ඇමරිකාවට ගිහිල්ලා නිව්යෝක් සිටි එකට ගහන්න පුළුවන් නම් පෙන්ටගන් එකට ගහන්න පුළුවන් නම් ඒ බුද්ධයන්සේ මොනවද කරුවේ හා මේ රටේ බෝම්බ 67ක් ගියා අතර ගියලා තිබුණා නම් ඉස්සර ඒ බුද්ධයන්සෙ මොනවද කෙරුවේ එතන බෙල්ජියම් වල ගියේ නැද්ද බෝම්බ ෆ්‍රාන්සේ බෝම්බ ගියේ නැද්ද මේ හොඳම එක්ස්පර්ට්ලා ඉන්න රටවල වලත් බෝම්බ ගිහලා තියෙනවා මේක වෙනවා හැම තැනම මේ වෙනවා මේවා නෙවෙයි ප්‍රශ්න මේක ආයිත් වෙන්නේ නැතුව වග බලා ගන්න එක දේශපාලන කරන සියලු දෙනාම යුතුයකමක් මෙතන අපි බෙදිලා පාර්ලිමේන්තුව ගා ගන්නව නෙවෙයි එකට එක මරා ගන්නව නෙවෙයි අපි ඔක්කොම එකට මේ රට ගොඩනගන්නේ කොහොමද කියන වැඩ පිළිවෙලට අපි යන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ දවෙන්ම ස්තුතියි අපි අද වාද පිටියේ කතා කරේ මේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධ විවිධ පාර්ශ්වවලින් එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටින මොහොතක ඇත්තරම රටේ ආරක්ෂාව ගොඩනැගීම සඳහා රටේ ආරක්ෂාව ඇති කරලීම සඳහා මොනවද කරන්නට ඕන කියලා අපිත් එක්ක සම්බන්ධ වුණාද ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා ස්තුතිය ඔබට සම්බන්ධ වුණාට වාද පිටියට ඒ වගේම අපිත් එක්ක අද සම්බන්ධ වුණා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා අසස් සාලි මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුකාරතුමා ඔබතුමාට සම්බන්ධ වීම පිළිබඳව දවසේ අවුරුදු ගන්න. මුතුවට මට උත්තර දෙන්න විදියක් නැහැ.
මේ සම සිස්ටම් එක මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. එමුනම් මම එයත් එක්ක අපි වැඩසටහන අවසන් කරමු. අපි වෙලාවත් කාලා වෙලා තික්ම දොස් වෙන්නේ. එහෙමනම් සුබ රාත්‍රියක්.